ලැජ්ජනත් වහනවා පොලේ ගියාද වම්බටු කීයද ගහල කීයද පලා කීයද කියලා අපෙන් අහනවා මේ පැත්තේ මන්ත්‍රීවරයෙක්ගෙන් ඇහුවා වම්බටු ගත්තද ගහල ගත්තද පලා ගත්තද කියලා අහනවා ඉන් අහන්න නෝනගෙන් ඔක අපෙන් අහන්නේ තුමාගේ කතාවේදී අපහාසාත්මක වචන ඇතුළත් වුණා කාන්තාවන්ට නොගැලපෙන වචන තුන ඒක හැන්සාඩ් එකෙන් ඉවත් කරන්න කියලා මම කියනවා කාන්තාවන්ටවත් ගෞරවයක් නැති මන්ත්‍රීවරු කරන ප්‍රකාශනෙ මේ සමස්ත පාර්ලිමේන්තුව ගෞරවය නැති වෙනවා ඒකයි මම ඔබතුමාට මේ කියන්නේ නෑ මට නම් එහෙම කතාවක් ඇහුන්නේ නෑ ගරු මම කතානායකතුමාට යෝජනා කරන එහෙම දෙයක් තියෙනම් අස් කරන්න කියලා මම දන්නා විදිහට එහෙම දෙයක් සිදුුනේ නෑ මේ පාර්ලිමේන්තුවේ මගේ කළ කතාව තුල කිසියම් පුජ්‍යලයකට හෝ කාන්තාවකට අපහසුතාවයට පත් වෙන විදිහ අවකැපෙන වචනයක් මගෙන් පිට වුණා කියලා මේ මන්ත්‍රීවරයා දැන් ඔප්පු කරොත් මේ දැන් මගේ මන්ත්‍රීදුරේ මම ඉල්ලා අස්සනවා හැබැයි නැතිනම් ඔබ ඉල්ලා අස්සන්න පුළුවන්ද අපි प्रकाश कर කිසිදු අවස්ථාවක බාණ්ඩ නම සඳහන් කරමින් මිල සඳහන් කරමින් සැපද යන්න මගේ කතාවේ මම කිසිම අවස්ථාවක සඳහන් කරලා නැහැ. එතුමා එම බාණ්ඩවල නාම භාවිතා කරමින් අතුපිට අරුතට හාත්පසින්ම වෙනස් අර්ථයක් ගෙනත් දෙන යටිපෙළ අරුත තුල අසභ්‍ය අශීලාචාර අර්ථකථනයක් සිද්ධ කරනවා. මෙම සභාව තුල සිදු කරන කිසිම ප්‍රකාශයකට පිළිතුරු දීමට හැකියාවක් නොමැති. ජලනි ප්‍රේමජාස මැතිනිය පිළිබඳව සදහන් කරමින් එතුමියට ඉතාමත් පහත් පෙළේ අපහාසයක් සිද්ධ කරනවා. කෙනෙකුගේ පෞරුෂයට සාධක දෙකක් එනවා. ඒක තමයි එක්කෝ ආරය එහෙම නැත්නම් පරිසරය. ආරය කියන්නේ මිනිස්සෙකුට ජාන වලින් එන දේ. ඒක මට වෙනස් කරන්න බෑ. පරිසරය කියන්නේ ඒ ආශ්‍රය කරන පිරිස නිසා ඇති වෙන පෞරුෂය. ආශ්‍රය කරන පිරිස තුල මම හිතනවා එතුමාට නොමග යන තත්වයක් ඇති කරලා දීලා තියෙනවා. ගරු කතානායකතුමනි, මට මතක් වෙන්නේ අර පරිසරය නිසා ගිරා පෝතකයෝ දෙන්නා සත්තිකුම්භ ජාතකයේ එකම ජාන වලින් ඇති වෙච්ච ගිරා පෝතකයෝ දෙන්නා හොරමුලක් ගාව හැදිච්ච ගිරා පෝතකයයි තාපසයන් ළඟ හැදිච්ච ගිරා පෝතකයගේ කතාව අද සමාජයේ මේක දිහා දැක්කහම තේරෙනවා आकार එතුමන්ලට අනුමත කරන්න පුළුවන්ද කියලා. ගරු කතානායකතුමනි මම ඔබතුමාගෙන් අහනවා ඔබතුමා මේක අනුමත කරනවාද? ගරු සභානායකතුමනි ජේෂ්ඨ මන්ත්‍රීවර ඇමතිවරයෙක් හැටියට ඔබතුමා එම ප්‍රකාශය අනුමත කරනවාද? මෙතන නොහිටියත් ආණ්ඩු පක්ෂයේ සංවිධායකතුමාගෙන් මම අහනවා ඔබතුමා මෙම ප්‍රකාශය අනුමත කරනවාද? තව විනාඩි 5කුත් වැඩිපුර දුන්නා. ඒ වගේම ජේෂ්ඨ අමාත්‍ය වාසුදේව නානායක්කාර මැතිතුමා ඉන්නවා දීර්ඝ කාලයක් දේශපාලනයේ හිටපු. මම ඔබතුමාගෙන් අහනවා රෝහිණී විජේරත්න මන්ත්‍රීතුමගේ කතාවේ සඳහන් පරිදි මම ඔබතුමාට පක්ෂ නායක රැස්වීමේදීත් කියලා තියෙනවා මූලාසනයේ ඉන්න මන්ත්‍රීතුමා ස්ථාවර නියෝග ආරක්ෂා කරන්න ඕන මන්ත්‍රීවරුන්ගේ ගෞරවය ආරක්ෂා කරගන්න මම ඔබතුමාට කියන්නේ කරුණාකරලා කතානායකතුමනි කරුණාකරලා මන්ත්‍රීතුමා මේ ප්‍රකාශය කරන්න ඉඩ දීලා නිසද්ද වෙනවද තිස්ස කුට්ටියාරච්චි මන්ත්‍රීතුමා කරුණාකරලා නිසද්ද වෙන්න ඔබතුමාට කතා කරන්න හෙට අවස්ථාවක් දෙන්න ගරු කතානායකතුමනි රෝහිණී කවිරත්න මැතිනියට ජලනි ප්‍රේමදාස මැතිනියට අපහාස කෙරුවාම අපේ මේ
නලින් බණ්ඩාර මැතිතුමා ඔබතුමා ඔබතුමා නිසද වෙන්න බූලාසනේට කිව්වා ඒ වචන ටික ඉවත් කරන්න කියලා මොකද්ද බූලාසනේන් කිව්වේ මට එහෙම කතාවක් ඇහුනේ නැ මට එහෙම කතාවක් ඇහුවේ නැ කියලා මේ බූලාසනේ ඉන්න මන්ත්‍රීතුමා කිව්වා එතුමා අඩු බල දුන්නා අපි කියන්නේ එතුමා බූලාසනේ ඉන්න සුදුසු නැ හරි බොහොම ස්තුතියි චක්‍රායිව කටයුතු කරපු නිසා මේ ගැන සොයලා බලන්නම් කරුමත්තුමා